සුලේක කිව්වට සිලුනි කියලා මං හිතුවේ නෑ ඔයා හංසකසගේ ඔෆිස් එකේදී හම්බෙච්ච කෙනා කියලා. හංසකත් මට වගෙන කියලා තියෙනවා. හංසකස මං ගැන මොනවද කියලා කිව්වේ? හොඳ යහලියක් කියලා. සුලේක මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. එහෙනම් අපි අතුරට ගිහින් කතා කරමු. නෑ මෙහෙම හොඳයි. එහෙනම් අපි අතුරට යමු. ඔයා එදා අපේ ගෙදර ආවේ හදාගන්න ගත්තු ළමෙක් ගැන හොයාගෙන. ඔයා කිව්වා ඒ ළමයව හදාගන්න ගත්තේ අවුරුදු 18කට කලින් කියලා. ඔව්. ඒ ළමයව හදාගන්න අරගෙන තියෙන අවුරුදු 3 විතර. එහෙම ළමෙක් හදාගන්න ගත්තේ අපේ අම්මද? මේනකා අතුකෝරලා කියන කෙනෙක්ද? මේ කාරණයේදී මේනකා අතුකෝරල කියන නමක් සඳහන් වෙලා තියෙනවා. ඒ හදාගන්න ගත්ත ළමයා කාගේ කවුද? රණේපුර කියලා පතල් වැඩ කරපු එක්කෙනෙකුගේ 3 දුව. ඒ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. දුවල 3 තමයි ඉඳලා තියෙන්නේ. ඔයයි පවුලේ කව හරි දන්නවද? ඔව්. මිහිපායේ පවුලේ වැඩිමල් දුව. මට හංසක වතාවක් කියලා තියෙනවා. මිහිපා කියන්නේ ඒ වගේ අතීතයක් තියෙන කෙනෙක් කියලා. ඔයා මේනකා ටීචර්ගේ දුව? ආ ඔව්. එතකොට ඒ පවුලේ අනිත් නංගි? මිහිපා තාම යාගෙන හොයනවා. මට දැන් යන්න ඕනේ සුලේක. යන්න කලින් මිහිපව හැම වෙලාවෙම යන්න ඕනේ. ඉන්න මම මිහිපට කතා කරන්න. මිහිප මේ සිලුනි යන්න හදන්නේ. එයත් ඒ ගැන සැකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒත් ඒ බව ඇඟිව්වේ නෑ. මමත් ඔයාගේ නංගි කියන සැකේ යාට දුන්නේ නැහැ. කවුද අර ගේ ඇතුළේ තියෙන බඩමුට්ටු හැරමඩ කළේ?
ඔය ගියස්සෙන් රැට රැට එක එක සද්ද ඇහෙනවා සර්. අර මෙහෙ හිටියා කියන මොහාන් නැවිත් ඔය හැමතැනම රිංගන. මොහාන් කියන එක ආපහු ආවොත් ගේ ඇතුළට වද්දා ගන්න එපා. ගහලා එළමු. කොච්චර කිව්වත් වැඩක් නැහැ සර්. අයිතිවාසිකම් කියාගෙන මිනිහා එනවා. ඔන්න අදත් ඇවිද්දියා. අයිතිවාසිකම්? හරි මං හෙට එන්නම්කෝ. ඕක ආයේ ආවොත් නවත්ත ගන්න. මං එතකොට යාගෙන් දැනගන්න මොකටද මෙහෙ ඉන්නේ කියලා. මොහන් විතරක් නෙමෙයි සර්. ජෝඩුවම හිටියා. හරි හරි. මං හෙට එන්නම්කෝ. මන් දැනට මේ රෙදි බිස්නස් එක කරන්නේ වෑන් එකක් හයර් එකට අරන්. මොහාන්ට දිගටම මෙහෙ ඉන්න පුළුවන් නම් මට පුළුවන් වෑන් එකක් අරන් දෙන්න. මොහාන්ට නඩු දෙකක් තියෙනව නෝනා. මට ඕනේ නේ මිස් කවිසර හොඳින් ජීවත් වෙන විදිහක් හදලා දෙන්න. මිස්ලං කවිස නවතිනවා නම් මං ගැන හිතන්න එපා. ඇයි? මම මේ ගෙදර ඉන්නවා නම් ඔයත් මෙහි ඉන්න ඕනේ. මට කවිෂ මොහන් ගැන කිසිම විස්තරයක් කියලා නෑ. එයා ළමා නිවාස හැදුන කියලා විතරයි කියන තියෙන්නේ. මෙයා ළමා නිවාසේ හිටිය ලස්සනම ගෑණු ළමයි දෙන්නගෙන් කෙනෙක්. මං එතන ඩ්‍රයිවර් විදියට වැඩ කරා. ඉතින් දෙන්න අතර ආදරයක් ඇති වුණා. ඒ ටික කාලයක් යනකොට අපේ සම්බන්ධය ඒ ළමා නිවාසේ බාරව හිටපු මිස්ටර් මහත්තයා දැනගත්තා. මිස්ටර් මහත්තයා මම රස්සාවෙන් අස් කරා. මට හොඳටම ගැහුවා. මං ඉවසුවා. ඒත් කවි සට අදුස්සනකට මට මාව පාලනය කරගන්න බැරි වුණා. මට සිද්ධ වුණා ලෙස්ටර් මහත්තයාට දඬුවම් කරන්න. ළමානිවාසේ වැහුණා. මායි කවිස එතනින් පිට වුණා. ජීවත් වෙන්න රස්සාවල් හොයා ගියා අපිට. අන්තිමට නවතින්න සිද්ධ වුණේ අපේ තාත්තා වැඩ කරපු විදුරංග සර්ගේ. දැන් ඔය කතාව නවත්තන්නකෝ. මේ නෝන කියන විදිහට ඔයාට පුළුවන් මේ නෝන ගාව රස්සාව කරන්න. ඔව්. මං හෙට ගමේකින් ආවට පස්සේ. ඇයි ආපහු ගමට යන්නේ?
පුතා අපි අංකල් වට කතා කළාද පුතේ? ඔව් අම්මේ කතා කරා. අම්මේ අපි තීරණය කරගත්තා. මායි සිරුණේ මැරි කරනවා. රවි අංකල් කිව්වා අපි දෙන්නම කැමති නම් අපි දෙන්න අරගෙන ඕනම තීරණයකට රවි අංකලුත් කැමති කියලා. මේ පුතා අපි කැමති නෑ කියලා කිව්වට පස්සේ ඔයා ඒ තීරණේ ගන්නවා නම් ඔයාට අපි නැතුව යයි පුතේ. අම්මේ දැන් අම්මල කලින් බය හිටිය මම මිහිපව මැරි කරයි කියලා. මිහිප නිසා මගේ සිරුණකේ තියෙන සම්බන්ධය නතර වෙයි කියලා ඊට පස්සේ අම්මල බය හිටියා. දැන් මේ මොනවද අම්මේ කියන්නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ සිරුණේ කාගේ කවුද කියන එක. අනාගතේදී අපිට ලේ නෑ වෙන්නේ කවුද කියන එක පුතේ. අම්මේ සිරුණි කියන්නේ දුප්පත් පවුලක කෙනෙක් වෙන්න ඇති. ඒ කොහොම වෙතත් දැන් යා රවි අංකල්ගේ දුව අම්මේ. අපිට මේ තාත්තා කරපු පව් පරිසම් දෙනවා පුතේ. සල්ලි අම්ම කරන්න කියලා මම කවදාවත් අපරාධ කරේ නෑ. ටනු බල දුන්නෙත් නෑ. ඒ වුණාට අම්මේ සිලුනිව මට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ අම්මලා. දැන් මම අම්මේ මගේ හිතත් එක්ක අම්මලා සෙල්ලම් කරන්න එපා. පිටිපස්සෙන්ගේ ඇතුළට එක්කන් එන්න. ඔය ළමයා මෙහි ඉඳලා ඉස්කෝලේ යවන්න කෙනෙක් නෑ. මට තනියම යන්න පුළුවන්. ඔය ළමයාට කණ්ඩා අඳින්න දෙන්න පොරොන්දු වුණා මිසක් ඔය ළමයා ඉස්කෝලේ යවන්න අපි පොරොන්දුනේ නෑ. මේ බලන්න ප්‍රේමි, මෙයා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා. මෙයා මෙහෙට ගෙනල්ලා දුන්නේ ඉස්කෝලේ යවන්නද? ඉස්කෝලේ යන්න නෙවෙයි ඔයා මෙහෙට එක්කගෙන ආවේ. තේරුණානේ? මෙහෙ ඔයාව ඉස්කෝලේ යවන්න අරගෙන යන්න ගෙනල්ලා දාන්න කෙනෙක් නැහැ. කරුණාකර යන්න ගෙට. යන්න. යන්න ගෙට. අයියෝ මගෙන් අහන්න නැතුව හංසකට වචනයක් දුන්නේ රවි. මේලකා. දුවක් කැමති නම් හංසකත් කැමති නම් ඇයි අපි විරුද්ධ වෙන්නේ? අනිත් එක හංසක කැමති වෙලා තියෙන දුවගේ අතීතය දැනගරනේ. පුතා අද දවල් ඔය එළියට ගියා නේද? කොහෙද ගියේ? අම්මේ මං යාළුවෙක් හම්බලා දෙන්න ගියේ. ඔයාලට මොනවද කියන්න තියෙනවා කියලා කිව්ව නේද? දුව පොඩ්ඩක් මෙහෙම වාඩි වෙන්නකෝ. මේක ලොකු රහසක් පුතේ. මේ කාරණාව ගැන ගැඹුරු මනසින් බැලුවේ නැත්තම් අපි ඔක්කොටම අපේ ඉදිරි කාලේ ජීවත් වෙන්න වෙන්නේ දුකේ. අම්මේ තාත්තනි මොනවද කියන්නේ? මට යම්මට ජීවත් වෙන ශක්තියක් උනේ ඔයා පුතේ. පුතේ අපි මේක දිගටම රහසක් හැටියට තියාගන්න තමයි හිතාගෙන හිටියේ.
හැබැයි දැන් අපිට මේක කියන්න සිද්ධ වෙලා තියෙනවා.